ඇදහැළුණු වර්ෂාවෙන් කැලණිය වනපාසල මේඝාවත ප්‍රදේශය අද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව කටුනායක කොළඹ අධිවේගී මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වූයේ වැසි සමයේදී තමන්ට නිතර මුහුණ පානට වන මෙම තත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් කටුනායක හයිවේකේ මාර්ගයෙන් නිසා අපිව අනාථ වෙලා තියෙන චූටි වැස්සට යට වෙනවා. අපි කියන්නේ අපේ ගේ කඩලා හරි අපිට වෙන තැනක් හරි දෙන්න. කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ හදන එක හොඳයි. රට සංවර්ධනය වෙනවා වගේම පොදු ජනතාවගේ පහසුකම්නුත් බලන්න. මේ අතර කැලණිය නාහෙන ජයන්තිවිල මාර්ගය හරහා ඇති ඉදණ්ඩද ජලෙන් යටවීම හේතුවෙන් ඒ හරහා ගමන්ගත් පුද්ගලයෙකු දියට ඇදවැටි ජීවිතක්ෂයට පත් වුණා. මුලින් ඉඳලාම කියලා තියෙන්නේ සභාපති කෙනෙක් පත් වුණු විතර මේක කරන්න පුළුවන්. මෙච්චර සල්ලි ගන්න පාස් කරන්න බෑ කියලා. මේ සභාපතිතුමා මේ මෙසරි ලක්ෂ 20ක් මේකට පාස් කෙරුවා. දැන් කොන්ත්‍රාත්කාරයට මේ ලක්ෂ 20කට මේ කොන්ත්‍රාත් එක දීලා තියෙන මන් දැනුවත්ව දැන් කොන්ත්‍රාත්කාරය කියන්නේ වැස්ස හින්දා තමයි මේක ප්‍රමාදුණිය කියලා. අපිට උනේ මොකද්ද? අපේ ජීවිතයක් මේ ගමට නැතිවිලා ගියා. එම ස්ථානයේ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද පැමිණ සිටි අතර ජනතාවගෙන් නැගෙන චෝදනාවලට ඔහු පිළිතුරු ලබා දුන්නා. අපි විශාල ලෙස මේ අලවල් මාර්ග සුද්ධ කරාට අධිවේගී මාර්ගයත් එක්ක සමහර තැන්වල මේ බ්ලොක් වෙලා තියෙනවා. මේ ගොඩ කිරීම කරන ඒවට පහබිම් මණ්ඩලයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මේ වතුර ජල රැඳුම් මධ්‍යස්ථාන ගොඩ කරන්නට අවස්ථාව ඉඩ දෙන්න එපා. ඊට පස්සේ ඒවල චෝදනා වෙන්නේ අපිට තමයි ප්‍රාස්සභාව විදියට අපි අවසර දෙනවා කියලා. මේ අතර කැලණිය පෙතියගුඩ ප්‍රදේශ රැසක ජනතාවද අද උද්ඝෝෂණයක නිරත වූයේ පෙතියගුඩ අක්කර 4ක භූමි ප්‍රමාණයක් ගොඩ කිරීම නිසා තම ගම්මාන ජලෙන් යටවන බව පවසමි. මේ දත්තට සාමුලිම වගේ කියනෝනේ කැලණිය ප්‍රාදේශීය සභාව. ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් අරගෙන මෙතන අක්කර 4ක ඉඩමක් ගොඩ ගන්නවා. ඒ ගොඩ කරන්න එතකොට ආරක්ෂා අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් පෙන්නනවා. ලෙටර් හෙඩ් පෙන්නලා අක්කර 4ක ඉඩමක් ගොඩ ගන්නවා. දැන් වෙයියේ ඊයේ පෙරේද වහපු අතුරු දෙකට අපේ ගෙවල් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. තමන්ගේ පාසල් යන විදියක් නැහැ. දරුවන්ගේ පොත් බෑග් සේනම වතුර ගිහිල්ලා. අපිට කෑම එපා බීම එපා කරුණාකර මහත්තුරුනි ඔයගොල්ලෝ අපි ගැන අවධානය යොමු කරලා අපිට පොම්පාගාරේ පමණක් ලබා දෙන්න අපිට ඒ හොඳම ඇති. කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ ජනතාවගේ සූදු විමසීමට පැමිණි අතර එහිදී ඔහු ප්‍රබල විවේචනයක් සිදු කළා. මම ඉන්න තාක්කල් කැලණිය යට වුණේ නැහැ. මේ කැලණිය යට වුණේ කැලණි ගඟ උතුරල නෙමෙයි වැස්සට. කවුද මේකට වක් කියන්නේ? මම ප්‍රසිද්ධිය කියන්නේ. මම ඉල්ලාසුනේ ගැත්ත කැලණියේ. ඉන්න මං ඉල්ලාසුනේ ඇයි? පක්ෂ ලේකම්තුමා ඉන්කෝර එකක් ලෑස්ති කරා. ප්‍රාදේශ සභාවේ මගේ අතරේ තියෙන හැබේ මොකද්ද කියලා. ඒව තාමත් හමස් පෙට්ටි. මේ ප්‍රාදේශ සභාවේ සමහර දුවේගේ කුමන්ත්‍රණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක තාම විසඳුවේ නැහැ. මේක මං ඇඟිල්ල දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ලේකම්තුමාට. හේතුව මොකද්ද? මං වරදක් කරා නම් මං පක්ෂය අයින් කරන්න. ඒකට මං ලෑස්ති මුහුණ දෙන්න. දැන් මට හිත වෙනකොට මේ යට වෙන්නේ හේතු දක්වන්න. හරි ලියලා දෙන්න. හරි සර්. මං ඒ ආයතනයේ කතා කරලා කො නොකරකෝ හොඳින්කෝ නරකින් මේක මම